අපි දන්නවා 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ඒකේ තියෙන බලතල ඇතුලේ ජනතාව පීඩාවටපත් කරනවා ඒ වගේම ආණ්ඩුව තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නවා කුරිරු ලෙස ආණ්ඩුවට විරුද්ධව තියෙන මත මර්ධනය කිරීම සඳහා ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පහුගිය කාලේ පාවිච්චි කරා කියලා දැවැන්ත ජනමතයක් මුළු සමාජයේ පුරාම ගොඩනැගුණා. අපි දන්නවා දැන් රටේ ජනතාව පහුගිය කාලේ තමන්ගේ දේශපාලන ඉල්ලීම් ආර්ථික ඉල්ලීම් මුල් කරගෙන මුළු රටම වෙලාගත් දැවැන්ත අරගලයක් ඇතුලේ ක්‍රියාත්මක වුණා. ඒ අරගල ඇතුලේ ආණ්ඩුව වෙනස් කරන්න ඒ වගේ මෙතනින් එහාට ගිහලා ආණ්ඩුව මට්ටු කරන්න දාලා දැවැන්ත මැදිහත් වීමක් වුණා. ඒතොර ඒක ලොකු බලපෑමක් වුණා පාලකයන්ට තමන්ට විරුද්ධව මතයක් ගොඩනැගෙන නිසා ඒ මත නැවත ගොඩනැගෙන්නේ නම් ඒවා ඛණ්ඩනය කරන්නේ කොහොමද ඒවා පාලනය කරන්නේ කොහොමද කියලා හැම වෙලාවකම ආණ්ඩු සැලසුම් කරා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනමතයක් නැති වුණු පාර්ලිමේන්තුවටවත් ඡන්දයෙන් එන්න බැරි වුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ආව රාජපක්ෂලා විසින් තමන් ආරක්ෂා කරන්න පත් කරපු ජනාධිපතිවරයා ලෙස පත් වුණු පොහොට්ටුවේ ජනපති රනිල් වික්‍රමසිංහ කොහොමද මේ සමාජයේ මත මර්ධනය මුදා හරින්නේ කියලා බරපතල මැදිහත් වීමක් කරා. එතකොට දැන් එවැනි පසුබිමක් ඇතුලේ තමයි පහුගිය කාලේ ආණ්ඩුවට විරුද්ධව මත මර්ධනය කරන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. අරගලකරුවෝ හිර කරන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. ඒ වගේම බොරු සාක්ෂි නිර්මාණය කරලා ආණ්ඩුවට ඕන දේවල් කරගන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. ඒ වගේම අපි හිරේ දාන්න මාස ගණන් හිරේ දාන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. ඒ වගේම මෙන්න මේ විදිහට ආණ්ඩුව තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් තවමත් දේශපාලන රැඳවියෝ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඔවුන් නිදහස් කිරීමට අදාළව සාකච්ඡාවක් නැහැ. ඒතොර රටේ ජනතාවගේ ඉල්ලීම තිබුණේ සටන්කාමීන්ගේ ඉල්ලීම තිබුණේ අරගලකරුවන්ගේ ඉල්ලීම තිබුණේ පොදු ඉල්ලීම තිබුණේ මේ මර්ධන නීතියක් වුණු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් ඉන්න සිරකරුවෝ නිදහස් කරන්න ඒ වගේම එතනින් එහාට ගිහලා මේ මර්ධන අනපනත් අයින් කරන්න කියන ඉල්ලීම තමයි තිබුණේ. අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි යවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි යවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.